ලක්තිරණ පුවතකට එහා කිය රටගෙන කැක්කුමක්. මගේ සහ ඉන්දික මතගවි රැතුළු මගේ 54 බැජ්ජගත්තක ඒ සෙල්ලන් හරියන්නේ නෑ. අපි පටන්ගත්තොත් වැඩේ හරියටම කරනවා කරනවා කිවොත් කරනවා අම්මයි. සුද්දවරගෙන රටවටේ යන අපිට මේ ඔය පොඩි පොඩි දේවල් අපිට එච්චර මේ අපි ගණන් ගන්නේ නැහැ. ඉතින් බොහොම ලස්සනට අපි වැඩේ කළා. පිටිපස්සේ ඉඳලා මගේ සහෝදරයෝ මෙහෙම මෙහෙම කරනවා. ඉතින් වැඩි කතා කරන්න එපා කියන එක වෙන්නත් කියන්නේ. මූසිලයන් අතරේ ගුත්තිලියොත් ඉන්නවා. ගුත්තිලියන් අතරේ මූසිලියොත් ඉන්නවා. නමුත් අපි ඉතා සාර්ථකව මේ ගුරු ප්‍රණාම උළෙල අපි අද පැවැත්වුවා කියන එක ඉතාමත් සතුටින් කියනවා. ඒ වගේම විශේෂ උත්සුතියක් කරනවා අපේ සභාපතිතුමාට. සැමතුතුමානම් පැමිණියේ නැහැ. ජනාධිපතිතුමාගේ කෝල් එකක් ඇවිල්ලා තිබුණා යන්න කියලා. ලංච් අරගෙන හිටියේ මම එතුමා ගාවට යනකොට. නමුත් කිසි අඩුපාඩුවක් වුණේ නැහැ. සභාපතිතුමා පැමිණිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය තුමිය පැමිණුණා. අපේ කනිෂ්ක සර් තාම ඉන්නවා. ඇතින් මේ සර්ලා ඔක්කොම අපිත් එක්ක ඉන්නවා. අපි ඒක දන්නවා. මගේ කතාව ස්තුතියත් එක්කම තව චූටි පැතිකඩවල් දෙකකට දෙපැත්තකට තුන් පැත්තකට මම හරවන්න අදහස් කරනවා. මේ කිරි කලයක් දොවලා ගොම පොඩ්ඩක් මුසි කරනවා නෙමෙයි. නමුත් කිව යුතු දේ කිව යුතුයිනේ. මොකද අපිට මේ වගේ වේදිකාවක් ආයි හම්බෙන්නේ නැහැ. 54 බයි බයි අපි මෙතනින් ගියා. ඊට පස්සේ ඉතින් ආයි ඉතින් සර්ලා පස්සේ අපිට එන්න වෙන්නේ ලයිසන් එක අලුත් කරගන්න එනකොට තමයි. කරුස ප්‍රශ්නයක් ආයි හෙට්ටියට සර් ප්‍රශ්නයක් ආයි බැරිනුත් ඉතින් ආයි බැනුම් අහලා පාඩම් කරගෙන ඒක ඇවිල්ලා ආයි ලයිසන් එක අලුත් කරගන්න අපි අපිට වෙනවා. මේ සංවිධානය කිරීමේදී ගොඩාක් කරදර බාධක තිබුණා කියලා මම කිව්වා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අපේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමියට. මේ ස්ථානය මම නොමිලේ තමයි ඉල්ලුවේ. මොකද මේ ගුරු උපහාර ප්‍රණාම උළෙලක් මේක අපේ පුද්ගලික වැඩක් නෙමෙයි. අපි මුදල් එකතු කරලා අපේ සහෝදරයන්ගෙන් ඒ විදිහට තමයි මේක කළේ. ඉතින් නොමිලේ නම් හම්බුනේ නැහැ. නොමිලේ දෙන්න බැරි මොන හරි හේතු ඇතිනේ. නමුත් කියන්න සතුටුයි 10% වට්ටමක් එතුමිය මට ලබා දුන්නා. පියල 4000 ගණක් වගේ වුණා. ඒක අපි කෘතඥතා පූර්වක මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම දැන් මගේ කතාව පොඩ්ඩක් මම අනිත් පැත්තට හරවන්න. දැන් මේ සංචාරක ව්‍යාපාරයේ ඩොලර් ගේන්න ඩොලර් වස්සන්න අරම මේවා කියලා දැන් අපිට කියන්නේ. දැන් අපි උපරිම අපේ දායකත්වයකට ලබා දෙනවා. දැන් යම්කි මම වැඩ කරන ආයතනේ නම කියන්න අවශ්‍ය නැහැ. මම වැඩ කරන ආයතනයෙන් මට මගේ ගෙස්ලා එයාපෝට් එකෙන් දුන්නට පස්සේ දවස් 10 හෝ 15 හෝ 16 මම මගේ ගෙස්ලත් එක්ක හතර වටේ ලංකාව පුරා යන ගමන් ඒ අපේ අපිට උගන්නපු දේවල් සර්ලා අපිට උගන්නපු දේවල් අපි ඒ විදිහටම ඒ දැන් මෙච්චර කාලා අපිට ලයිසන් එකක් තිබුණේ නැහැ නේ. අපි කරුලේ තමයි අතපත ගාලා තිබුණේ. මොන හරි දෙයක් කියනවා. නමුත් ෆීඩ්බැක් එක එක්සලන්ට් කියලා අපි අරගෙන එනවා කම්පැනිට. ඉතින් කම්පැනි එක අපිට ඊළඟ ටුවර් එකක් දෙනවා. නමුත් මෙච්චර කල් අපි මොනවද කළේ කියලා දැන් තමයි හිතෙන්නේ. බුද්ධාගම අපිට කොටලා පෙව්වා. නිර්වාණය දැන් ඇත්තටම බාගෙට නිවන් ගිහිල්ලා ඉන්නේ අපි. කටපාඩම්. දැන් මේ ඕන කෙනෙක්ගෙන් මෙතන ඉන්න මම චැලෙන්ජ් කරලා කියනවා අහන්න නිර්වාණය anu kumakda කියලා කියන්න. එතකොට අහන්න චැප්ටර් හවුස් එකෙන් වෙන මොනවාද කාරණා? උපෝසථාගාරය. දැන් ඊයේ දයාල් මහත්මයා කොහෙද සිටි ටුවර් එකක් කරනවා. මම ඇහුවා දැන් කියපන් මං ඒවල එහෙම කිව්වා මං දැන් කියපන් උපෝසථාගාරයේ මොනවද වෙන්නේ උඹ දින්නේ උඹ සීමා මාලකේ නම් කියාගෙන ගියා. ඉතින් අපිට හෙට්ටි ආරච්චිගේ වැව කොටලා කෝලා තියෙන්නේ මගේ මේ පැත්තේ විසෝ කොටුව මේ පැත්තේ රළමනාව මේ පැත්තේ කට්ට කඩුව. ඉතින් අපිට පාඩම් මතකයි අපි එකතු වෙලා පාඩම් කළා. ආයුර්වේද කොටලා කෝලා තියෙන්නේ මේ හැම දිනේ ෆ්ලෝරාෆෝන මේ එක විෂයක් ගැන කියන්න බෑ. මොකද සර්ලා මෙතන ඉන්නවා 15 දෙනෙක් 15ම කියන්න වෙලා නැහැ. ඒක නිසා මේ සියලු දෙනාම අපි එකතු වෙලා රෑ නිදි මරාගෙන පාඩම් කළා. මගේ ගෙදර එතෙන් ගියාම මේ අනිත් අයගේ ගෙවල් වල මගේ අපේ ඩාන්සින් ඇකඩමි එකක් තියෙනවා මහරගම. සියලු දෙනාම පුළුවන් හැමෝම ඇවිල්ලා රෑ ඉලි වෙනකන් අඳිනවා වැව ඇඳලා එක්ස්ප්ලেইন කරනවා. ගම් කොටල්ල අඳිනවා. නිර්වාණය ගැන කියලා දෙනවා. ඉතින් මේ ඒ විදිහට පාඩම් කරලා හරි උනන්දුවෙන් තමයි අපි මේ විභාගේ කලේ. අපිට ඉතින් අසාර්ථක ලකුණු තියෙනවා. ඉතින් සර්ලට පින් සිද්ධ වෙනවා. මේ අර මහාචාර්යතුමා කිව්වා වගේ මහාචාර්යතුමාට මේ අර කිව්වා වගේ සොච්චං දේක සොච්චං මුදලකට නේ මේක කරන්නේ. ඉතින් එහෙම තමයි මහාචාර්යතුමා. ඉතින් ඔබතුමාලා ඒ සොච්චම් දැන් මම දන්නවා මේ අපේ සමහර ආචාර්යවරු ගිවන්නේ නැහැ. දැන් මම විශේෂයෙන් කරුස ගැන කියනකොට
බුද්ධාගම පාඩම ඉවර කරන්න සර්ට ලැබිලා තියෙන වෙලාව මදි. තවත් පැය එකහමාරක් කළොත් තමයි මේ බුද්ධාගම පාඩම ඉවර වෙන්නේ. නමුත් ආයතනයෙන් දීලා තියෙන වෙලාව ඉවරයි. එතුමා අතේ මුදලින් පෙට්‍රල් ගහගෙන ඒ දවසේ වෙන් කරගෙන ඇවිල්ලා නොමිලේ උගන්නලා යනවා. ඉතින් එහෙම ගුරුවරු එච්.ආර්. සේරුත් එහෙමයි. ඉතින් ඒ වගේ ගුරුවරුන්ටත් උගන්නන්න ආසා හිතෙන විදිහට ෆෑම් ටුවර් එකේදී හෙඩ් ආර්. සර් කිව්වා ටුවර් එකේ ඉවරලා සර්ගේ ජීවිතේ 54 බැජ් එක තමයි කිව්වා හොඳම ඩිසිප්ලින් තියෙන බැජ් එක. එතකොට කරු සර් නැගිටලා ඒ යෝජනාව ඉස්තර කළා මංගල සර් සාක්ෂි. එතකොට මේ වගේ ගුරු භවතුන්ගෙන් මේ වගේ කමෙන්ට්ස් ගන්න ලේසි නෑ. විශේෂයෙන් හෙට් ආර්. සර්ගෙන් ගන්න ලේසිම නෑ. කරු සරුත් එහෙම තමයි. ඉතින් අපි ඒක කළා. අපි තමයි හොඳටම කළේ. ඉතින් ඒකම දැන් මගේ කතාව චුට්ටක් පැත්තකට හරවනම් දැන් මේ සංචාරක ව්‍යාපාරය කෙලින් කරන්න නක් ගන්න අර වගේ එනවා මේවා කියනවා. කොරෝනා කාලේ අපි කාපු හැටි ලිපාදනිය කිව්වලු. අපි ගැන එක බල්ලෙක්වත් බැලුවේ නෑ. අපි ගැන කිසි කෙනෙක් බැලුවේ නැහැ. රුපියල් 5000 දෙනවා කියලා දුන්න හැටිත් ඉතින් අපිට දැන් මේ මතක් වෙනවනේ. අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. අතේ මුද්ද නැහැ. වෙඩින් රින්ග් එක බැංකුවේ. මාළ නැහැ, චේන් නැහැ. අපේ නෙමෙයි, අපේ නෝනලාගේ රත්තරන් බොරු ටිකක් අපි උගස් තියලා තියෙන්නේ. ඉතින් පොලිය වාරික මේ සියලු දේ විඳ දරාගෙන කෝස් එකක් කරලා අපි මේ මුදලත් ගෙවලා 75000ක මුදලක් අපි ගෙවලා නේ කෝස් එක කළේ. දැන් ඉදිරියට මම හිතන්නේ 75000 වැඩි වෙයි. මොකද මේ රටේ තියෙන තත්ත්වෙත් අනුව. ඉතින් එහෙම තමයි අපි කළේ. දැන් අපි ගැන බලන්න කවුරුවත් නැහැ. සංචාරක ව්‍යාපාරය ගැන කියනකොටම දැන් මතක් වෙනවා. දැන් ගියසුමානේට එහාසුමානේ සමා වෙන්නේ මේක කියනවට සර්. මම ටුවර් එකක් ගියා. ටුවර් එකක් ගියේ මට හිටියේ අම්මයි තාත්තයි අවුරුදු 8ක ළමයයි 9ක ළමයයි 11ක ළමයයි. බෙල්ජියම්. හරි හොඳයි. දැන් ටුවර් එක කරලා යාලේ යන්න යන ගමන් මට තියෙනවා ඇල්ලේ ඉඳලා පල්ලම බැහැලා උඩවලවේ අලියනාථාගාරයට ගිහිල්ලා මෙයා සෝරි සමා වෙන්න උඩවලවේ ඇත්තතුරු සෙවණට ගිහිල්ලා අලින්ට කිරි බෝණ එක පෙන්වන්න මට තියෙනවා උදේ 10 මාට. හරි වෙලාවට ගත්තා අරගෙන ගියා. ගිහිල්ලා දැන් සුදු මහතුරු 500ක් විතර ඉන්නවා. ටිකට් එක දැන් 1800 ගානක් දුකෝද වැඩි කරලා ටිකට් සුත් අරගෙන 6 දෙනාට 5 දෙනාට ඇතුළට ගිහින් ඉඳගත්තාම මට කියනවා මේ I want to go to toilet. බැලුවා බටපිට ඈත තියෙනවා ටොයිලට් එකක්. මං කිව්වා ප්ලීස් කම් විත් මී කියලා. දැන් පොඩි එකක් අරගෙන මම ගියා. මං කිව්වා අම්මටයි තාත්තටයි ඕගොල්ලෝ මෙතන ඉඳගෙන කිරිපෝණ එක බලන්න මම මෙයා අරගෙන මම ගිහින් එන්නම් කියලා අපි ඉතින් වැසිකිලි පස්ස පැත්ත හොදන්නේ නැති එක විතරයි අපි කරන්නේ. ඒ තරම් සර්විස් එකක් මම මේ කියන්නේ. ඒ තරම් සමහරලාට මේ උපරිම සමායට අම්මටයි තාත්තටයි කන්න යන්න විදියක් නැහැ. ඩිනර් එකට පොඩි එක අඬනවා. පොඩි එකත් මේ බලා ගන්න වෙලාවල් අපි දිනනවා. ඒවා ගයිඩ්ස් කියන එක ඇතුලේ සමහර තැන්වලදී ඉතින් අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි සත්භාවයෙන් කරන දෙයක්. ඉතින් ටොයිලට් එකට ගියා කියන්නකො. සුදු මහත්තුරු 500ක් ඉන උඩවලවේ ටොයිලට්ස් තියන්නේ සර් කොමඩ් එක ටොයිලට් එකයි. සුද්ධ 500කට තියන්නේ එක ටොයිලට් එකයි. එහා පැත්තේ තියෙනවා ලේඩිස් ටොයිලට් එක සුද්ධිය 500ටම තියන්නේ එක ටොයිලට් එකයි. දැන් කොහොමද යන්නේ 500 පොලිම දැන් 150ක් විතර පොලිමේ. දැන් පොඩි එකා ඉන්නවද පොඩි එකාට ඉන්නම බෑ ඉන්නම බැරිම තැන. පස්සේ මම එක්ස්කියුස් කරලා පොලිමේ ඉස්සරහා ඉන්න සුද්දට ගිහිල්ලා කතා කරලා කිව්වා සර් මම සුවන්සෝ ය ප්ලීස් කියලා. දැන් පොඩි එකාව ඇතුළට දැම්මා. නම් දාලා මම දැන් එළියේ ඉන්නවා. පොඩි එකා කෑ ගන්නවා ඉන්දික මං ගියාදී තට්ටු කරලා බැලුවා බලනකොට ටොයිලට් পেපර් එකක් ඉල්ලනවා. පස්සේ පැත්ත පිහදා ගන්න ටොයිලට් পেපර් එකක් නැහැ. සංචාරක කර්මාන්තය ගැන මහලු කොට කතා කරන්නේ. රට දිනු කරන්න කතා කරන්නේ. ටොයිලට් পেපර් එකක් නැහැ. දැන් මම මොකද්ද කරන්නේ? වතුර දාලා හොදන්නේ නැහැ නේ ඒගොල්ලෝ. මාගේ අතේ ටොයිලට් পেපර්. අපි අරන් යන්නේ නැහැ නේ ටොයිලට් পেපර්ස් අපිට පියදාගෙන පුරුදු නැහැ නේ. අපිට හොදන්න ඕනේ නේ. ආවා ගේට්ටුවට ඇවිල්ලා ඇහුවා ඒ මා වැඩ කරන මහත්තයගෙන් කවුද ටොයිලට්ස් බලන එක්කන. අනේ සර් දෙන්නම අද වැඩට ඇවිල්ලා නැහැ. කවුද ඉන්නේ මැනේජර්? සර් මැනේජරුත් නැහැ. මං කව මෙන්න මේව ප්‍රශ්නයක් තියෙනවා. ටොයිලට් পেපර්ස් අනේ සර් ගන්න නම් විදියක් නැහැ. මං කව උඹලගේ කවුද ඇමතිතුමා? සර් ඇමතිතුමෙක් නෙමෙයි නේ ඇමතිතුමියා. නම කියන්න ඕනේ නැහැ. නම ඔයගොල්ලෝ දන්නවා ඇති. වනජීවි එකට තමයි උඩවලවේ බාර. වනජීවි ඇමතිනි. එහෙට පනිනවා මෙහෙට පනිනවා එහෙට පනිනවා මෙහෙට පනිනවා ඔය රත්නපුරේ පැත්තේ පැල්මඩුල්ල පැත්තේ ඇමතිවරියක්. කතා කළා අර්ලියගහ මන්දිරේට මම මංගල සර්ටත් ඇවිල්ලා දීර සර්ටත් මම ඇවිල්ලා කිව්වා සර් මෙන්න මේ වගේ දේවල් එනවා කියලා. ඇමතිතුමියගේ සෙක්‍රටරිට කතා කළා මං කිව්වා I am so and so මම ඉන්දික ජයවර්ධන. ජයවර්ධනලා එහෙම තමයි නේද ප්‍රොෆෙසර්? ඉතින් මේ මං කතා කරන්නේ මම නම කියලා මම කතා කරන්නේ මං අහවලා මට දෙන්න ඇමතිතුමියගේ ලේකම්ගේ නම්බරේ දුන්නාර්ලියගහ මන්දිරේ නම්බරේ. කතා කළා නෝනා කෙනෙක් ඉන්නේ. මං කිව්වා නෝනා
මං අහවලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. අනේ ඉන්න මං දැන් දාන්නම් ඩීජීට. දැන් අර පොඩි එකා පස්ස පැත්තේ පිහදා ගන්න ටොයිලට් පේපර් එකක් නැතුව ඇතුලේ ගෑ ගහනවා. දැන් මං මෑමතිට කතා කරනවා ටොයිලට් පේපර් එකක් හොයන්න. දැන් මං බැලුවා මේ වැඩේ හරියන්නේ නැහැ. පාරෙන් එහා පැත්තේ පැනනම් හෝටලයක් තියෙනවා. නම කියන්න ඕනේ නැහැ. පුද්ගලික හෝටලයක්. හෝටලේ මැනේජර් කිව්වම දුවලා දුවලා ගිහලා ටොයිලට් එකේ දෙනවා. ඒගොල්ලෝ බාගට පාවිච්චි කරපු ටොයිලට් පේපරේ මට ගෙනත් දුන්නා. අරන් ගිහිල්ලා යන්තම් සුද්දාගේ පස්ස පැත්තේ පිහදලා අරගෙන ගිහිල්ලා ඉන්දුවා. අන්න ඩීජීගේ ෆෝන් එක ඇවිල්ලා ඇමතිතුමියගේ ගේට්වේ හිටු එක ෆුඩ් සයිකලයක් අරන් පැදලා 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 ටොයිලට් පේපර් තුනක් හැටි දාගෙන අරගෙන ආව කොහෙද කඩේකින් සල්ලි වලට අරගෙන. ඔන්න ටුවරිසම් වල තත්ත්වේ. ඉතින් මේ කතා කරන්නේ මහා ලොකු දේවල්. ආසියාවේ ආශ්චර්ය ගැන කතා කරන්නේ. පස්ස පැත්ත පිහදා ගන්න එකක් නේ. ඉතින් ওই ප්‍රශ්න අපිට තියෙනවා. ඒ පුද්ගලිකව අපිට තියෙන ප්‍රශ්න ගැන සභාපතිතුමනි අපේ ලේකම්තුමනි දැන් අපි ගණන් ගන්නකො ෂොෆර් ගයිඩ්. දැන් මේ ලයිසන් එක ෂොෆර් ගයිඩ් මාස 6යි දවස් 14ක් නේද දයල් අපි මේ කෝස් එක කළේ. එහෙම කරලා මේ බොහොම අමාරුවෙන් ගත්ත ලයිසන් එකක්. අපිට මේකට මොකද්ද තියෙන වැලීඩ් එක කියන්නකො. සයිට් එකට ගිහිල්ලා මේක අපිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒ පැත්තෙන් අපිට හරි. යන්නකො. ක්වාටර්ස් එකට රැට නිදාගන්න. දැන් මේ අපි ෂොෆර් ගයිඩ් උනාට මේ ආ ඩ්‍රයිවර් මහත්තයා ඇවිල්ලා ඉන්නවා. දැන් නමවත් වෙනස් වෙන්නේ නැහැ මේක ගත්ත කියලා. ඩ්‍රයිවර් තමයි තාම යන්නේ. යනවා ඇකමඩේෂන් එකට. බෑග් එකකට ෂොපින් බෑග් එකකට ටූත් බ්‍රෂ් එකයි ටවල් එකයි සබන් කැල්ලයි දාගෙන වනවන යනවා. ගියාම තියෙන ඩබල් ඇඳන්. චූටි කාමරේ. අඩි 6යි 4 වගේ පොඩි කාමරේ ඇඳන් තුනක් තියෙනවා. තට්ටු දෙක. දැන් ඩබල් ඇඳන්නේ දැන් පඩිපෙළේ උඩ නගින්න ඕනේ. දැන් රැයට නිදා ගන්නවා. නිදා ගත්තාම උඩ ඇඳේ මිනිස්සුя වැනුනම් යට අපි පල්ලෙහා ගත්ත හැරෙනවා. වැනේ නැඳා. පල්ලෙහා එකා වැන්නොත් උඩ එකා හැරෙනවා. දැන් අපි නිදා ගන්නවට වැඩිය ඉන්නේ හැරිලා. අපි හැරිලා ඉන්නේ ඊට පස්සේ next day morning සුද්දනෝ good morning ඉන්දික how are you how is everything how was last night you had a good sleep yes sir මොන good sleepද එලි වෙන ගන්න ඉදි නැහැ. දැන් යන්න තියෙන්නේ කොහෙද? දැන් ඇල්ල වැල්ල වාය පල්ලන් ටික බස්සගෙන යාලේ යන්න තියෙන්නේ. එක තප්පරයක් ඇස් දෙක පියවුනොත් මොකද වෙන්නේ? ජීවිත කීයක් අපේ අතේද? ජීවිත කීයක් අනතුරේද? ඉතින් මෙන්න මේවට විකල්ප හොයන්න. මේවට විකල්ප හොයන්න. AC room වලට වෙලා කැරකි කැරකි අර මීටින් මේ මීටින් කළා වගේ හරියන්නේ නැහැ. මේවා කියන්න. අපිට මේවා කියන්න අවස්ථාවක් නැති නිසායි මම මේ අද මේ වේදිකාව මේකට පාවිච්චි කළේ. මංගලස මාගාවට නැහැ නේද? ඔව්. මේ මම බලව කතාව නවත්තන්න කියනවා දීලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියාගෙන තමයි දැන් අපේ ගෙදර නෝනා අර ජයවර්ධන මේ ප්‍රොෆෙසර් කිව්වාගේ ඕගලන්ට නම් ඉතින් මොකද ඕගොල්ලෝ සුද්දත් එක හෝටල් වල නිදියන්නේ. ගිහිල්ලා බලන්න ඕනේ අපි ඉන්නේ හැටි. අපි ගෙදර සම්බෝලයි බතු විකාලා ඊට වැඩිය හොඳට ඉන්නවා. දැන් ඊයේ පෙරේද මම හෝටලයකට ගියා 5 star හෝටලයක් රැට ගන්න මොනවද තිබුණේ වම්බටුයි මුකුණුවන්න මැල්ලුනුයි බතුයි. කරෝල කෑල්ලක්වත් නැහැ. මස් කැල්ලක් අමතක කරන්නකො. ඉතින් වම්බටේ බතු විකාලා තමයි අපි ටුවරිසම් කරන්නේ. ඒක නිසා මෙන්න මේවත් හදාගන්න මාධ්‍යයට ලොකු වගකීමක් තියෙනවා. මාධ්‍යයට ඇවිල්ලා ඉන්නවා සිරස ඉන්නවා දෙරණ තියෙනවා ලක්හඬ තියෙනවා මේ මාධ්‍ය 20 ගණක් මේ අද අවස්ථාවට සහභාගි වෙනවා. ඔබතුමාලාට මේ ටොයිලට්ස් එක හදලා දෙන්න පුළුවන් ඇමතිතුමාට කියන්න ඕනේ නැහැ ජනාධිපතිතුමාට කියන්න ඕනේ නැහැ. මොකද ජනාධිපතිතුමාට බැහැනේ ගිහිල්ලා ටොයිලට් එකෙන් ටොයිලට් එක බල බල යන්න. ඇමතිතුමාටත් බැහැ මෙහෙමයි. මං ඇහුවාම මේ පත් වෙලා ඉන්න ඇමතිතුමිය අද වෙනතුරු සයිට් එකට ගිහිල්ලවත් නැහැ. උඩවලවේ කිරිපොන තැනට ගිහිල්ලා නැහැ. ඒගොල්ලන්ව කොළඹට ගෙනල්ලා තමයි මීටින් එක තියලා තියෙන්නේ. ඉතින් කොහොමද දකින්නේ මේවා? යන නිලධාරීන් ගිහිල්ලා කියනවා අපිට තියෙන එක වැසි කිලිය කියලා. ආ මැඩම් ඕකේ මැඩම් කිව්වා. කොහොම හරි ප්‍රොමෝෂන් එකක් ගහලා ඌ බලන්නේ ඊළඟ එකට යන්න. ඉතින් එහෙම හරියන්නේ නැහැ. යන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමාටත් මම මේ කියනවා මේක අවස්ථාවක් කරගන්නවා. හරින් ෆර්නාන්ඩෝ ඇමතිතුමා. එතුමාගේ එතුමාට බාරදෙනක් නෙමෙයි එතන වනජීවි බාරදෙනක්. මේවා හොයලා බලන්න. මේවා අපිට හදලා දෙන්න. වැසිකිලියක් හදලා දෙන්න සුද්දකට යන්න. දැන් බලන්නකො සීගිරිය ගිහිල්ලා කොච්චර ලස්සන වැසිකිලි ටික තියනවද කියලා. ඉස්සර මොකද්ද? ඩොලර් 30ක් දීලා ගිහිල්ලා මේ වැසිකිලියට යනවා. මුත්‍රා කරනකොට දන්නා යටින් ගලාගෙන කකුල් දෙකස්සේ මුත්‍රා ටික අපේ කකුල් දෙකස්සේ මේ යනවා. ඩොලර් 30ක් ගන්නවා. දැන් ඒක වෙනස් වුණා. දැන් බලන්න සීගිරි හරි ලස්සනයි. එන්නේ මේ විදිහට අපිට නැතත් කමන්නේ. අපි කොහොම හරි වෑන් එකේ හැරි නිදාගෙන අපි වැඩේ කරන්නම්. මේ පිටරටින් එන විදේශිකයන්ට අවශ්‍ය දේවල් අඩුම තරමේ ලබා දෙන්න. දැන් මම විශ්වාස කරනවා මාධ්‍යවල මේවා යයි කියලා. මම විශ්වාස කරනවා මේවා මාධ්‍යවල යන්නේ නැත්නම් ජනාධිපතිතුමා දකින්නෙත් නැහැ, ඇමතිතුමා දකින්නෙත් නැහැනේ. ඉතින් දැන් අද ඇමතිතුමාට ආරාධනා කළා ආවනම් අද ඇමතිතුමා ඉස්සරහවක මම කියනවා. ඉතින් ඇමතිතුමා ජනාධිපතිතුමාත් එක්ක මේ වෙලාවේ රැස්වීමකට සහභාගී වෙනවා. ඉතින් මේක පෙන්වන්න මාධ්‍යවලින් මේවා පෙන්වන්න. පෙන්නලා අපිට මේ මුකුත් එපා. උඩවලවේ වැසිකිලි ටික හදලා දෙන්න. අපිට මේ අද මේ උත්සවේ batch 54 සංවිධානය කරපු මේ උපහාර ප්‍රණාම උළෙලේ නාමයෙන් අපිට උඩවලවේ වැසිකිලි 10ක් හදලා දෙන්න සුද්දන්ට. ඉතින් ඒක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. ඉතින් කාල වේලාවත් නික්ම ගියා.
කතා කරන්න තියෙනවා නම් ගොඩාක් දේවල් තියෙනවා. කිසිම දෙයකට අපි කැමති නැහැ. අපි අද කලේ ගුරු ප්‍රණාම උලලා කිසිම ගුරුවරයෙක්ගේ හිත රිදවලා උපහාරයක් දෙන්න එපා කියන තැන තමයි මම ඉන්නේ. මගේ නෝනාත් එනකොට කිව්වා කිසිම ගුරුවරයෙකුට අඩුපාඩු තිබුණත් හිත රිද්දන්න එපා. හිත රිද්දලා ඒ දෙන සම්මානයෙන් ඇති වැඩක් නැහැ. එතකොට මගේ නෝනා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරේ මට වැඩිය අපේ ජයවදල් සර් දන්නවා ප්‍රොෆෙසර් ජයවදල්. ඉතින් මේ එහෙම නිසා කිසි කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැහැ අපි. රිද්දනව නම් රිද්දන්න, මඩ ගහනවා නම් මඩ දිනවා, කන්ටේනර් ගන්න අපි ගාව. අපිට පොඩි එකක් ගන්න අපි ගාව කන්ටේනර් ගන්න තියෙනවා. අපි එහෙම කරන්නේ නැහැ. මොකද අපි කලේ ගුරු ප්‍රණාමුල්ල. අපි අපේ ගුරුවරුන්ට හරි ආදරෙයි. කරු සර්, හෙට්ටියාරච්චි සර්, තවදුරටත් මේ සංචාරක ව්‍යාපාරයේ ද 54 ඉවරයි, 55 56 ජනාදී වශයෙන් එනවා මේ බැජස්. මේ අයටත් සර්ලගේ උපරිම දායකත්වය ලබා දෙන්න, සර්ලගෙන් ඉගෙන ගන්න ලැබෙනවා කියන එකම අපි මහා ගොඩාක් පින් කරලා තියෙනවා. ඒ වගේම මේ මෙට්ටියාරච්චි කරු සර් විතරක් නෙමෙයි අපේ සියලුම ආචාර්යවරු මහාචාර්යවරු නොකියම බෑ මංගල සර් සහ දීර සර්. පුදුමාකාර ශක්තියක් උනේ අපිට. පුදුමාකාර ශක්තියක් මේ උපහාර ප්‍රණාම උළෙලෙදී උනත් තියෙන ප්‍රශ්න මං හැමදේම මංගල සර්ට කියනවා, එතන දීර සර්ට කියනවා. ඉතින් ඒදොල්ලෝ ඒ අය අපිව හරි මාර්ගයට යොමු කරනවා. ඔක කොහොම නෙමෙයි, ඔක ඉන්දික මෙහෙමයි, ඔක මෙහෙමයි, ඔක මෙහෙමයි. ඉතින් මම ගෲප් එකකට රැයට කතා කරගෙන ළමයි නේ මේකයි, කොල්ල නේ මේකයි. හැබැයි මට ලැබිච්ච සහයෝගය මගේ 64 දෙනාගේ මම කිව්වනම් මේක මෙහෙමයි කියලා ඉතින් එහාට 64න් 63 දෙනාම වචනේ හරි ඉන්දිකයි එහෙම කරමු. ඉන්දික මචංවත් කියලා ඉන්දිකවත් කියලා කෙනෙක් මට මේ 64 කතා කරන්න ඉන්දිකයි කියලා කතා කරන්න. ඉතින් හොඳ නායකත්වයක් මම දුන්නා. මාව නායකකමට පත් කරපු මංගල සර්, දීර සර්, මම සල්ලි ගෙවන්න ආපු දවසේ කෝස් එකට සල්ලි ගෙවන්න 75000 දෙන්න ආපු දවසේ මම මේ කිසිකේ සර් කෙනෙක් පුද්ගලිකව මම අඳුරන්නේ නැහැ. දීර සර් මාව දැකලා තියෙනවා මේ YouTube වල අරවා මේවා. ඉතින් මං කෑ ගහනවනේ පොඩ්ඩක්. ජනාධිපතිතුමාට වුණත් මම බනින්නොත් බනිනවා. එතකොට දීර සර් මංගල සර් කිව්වා he is a person so and so blah 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 කියලා. ඊට පස්සේ මංගල සර් කිව්වා ඔකේ ඔයා තමයි මොනිටර්. මේ 75000 ගෙවන්න පොලිමේ ඉන්න මාව මොනිටර් කළා. ඉතින් ඒ දුන්න වගකීම මං හරියට බාරගත්තා සහ ඉෂ්ට කළා කියලා මං හිතනවා. සහමින් ඉදිරියට අපි බය නැහැ කිසි කෙනෙකුට, අපි ණයත් නැහැ. ණය නම් තියෙනවා. බය නැහැ කිසි කෙනෙකුට. කියන්න ඕන දේ මූණට කියනවා. හෙට මගේ ලයිසන් එක ආපහු ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. මේ අවුරුද්දේ අන්තිම වෙනකොට මම එංගලන්තේ බලා යනවා. මොකද මගේ නෝනට PhD එක හම්බෙලා තියෙනවා සර්. මට කියන්න බැරි වුණා. මම සහ මගේ පවුලම මගේ නෝනා මගේ PhD එකට යා යනවා. මට full time work visa එකක් හම්බෙනවා. මම මේ මගේ සහෝදරයවත් දන්නේ මේ මම මේ අවුරුද්දේ අන්තිම ලංකාවෙන් යනවා. එයිද නොවේද මන් දන්නේ නැහැ. දිගටම ඉන්න chance එකක් හම්බුනොත් මම අර ටොයිලට් පොයි පෙරදුන සුද්ධ හරි මට එහෙදි හම්බුනොත් මට වීසා එකක් ගහගෙන දිගටම ඉන්න හම්බ වෙයි. එහෙම නැත්නම් මං එනවා මගේ සංචාරක ජොබ් එකට මං හරි ආදරේ, මගේ සර්ලට මං හරි ආදරේ. අපි හරිම දෙමව්පියෝ. මං ඊයේ මට හිතුණා කරුසට කෝල් එකක් දාලා අහන්න මේ සර් බුදුහාමුදුරෝ දේශනා කරපු ජාතක කතාවක් කියන්නකො මේ ගුරුවරු ගැන කියලා. බලන්නකොට 10යි වෙලාව. සර් ඉතින් නිදි ඇති කියලා හිතලා මං කරදර කළේ නැහැ. ඉතින් මේ ජාතක කතාව වුන්නේ දැන් අපි දැක්කා මේ සභාපතිතුමා කතාන කර යන්න ගිය සභාපතිතුමා මට පණිඩයක් කියලා දුනා යමසිංහ සර් අපේ මම විනාඩියක් කතා කරලා යනවා කියලා. ඇයි ඒ? ඒගොල්ලන්ට ශාස හිතෙන්නේ නැති. ඒගොල්ලෝ දැක්කහම හිතන් හිටපු දේ නෙමෙයි මෙතන වෙන්නේ. දැන් අපිට මේ බැච් කාඩ් එක වේදිකාවේ දෙනවට ගොඩාක් විරුද්ධ වුණා. අපිට සහතිකයක් දැන් මොකද්ද මහාචාර්යතුමනි වෙන්නේ? අපේ බැච් එකේ 64 දෙනෙක් ඉන්නවා. 15ක් ගත්තා ඔබතුමාලා අතින් මේක අපේ කරට දැම්මට අපි හරි කැමති. අපිට සහතිකයක් මෙතන දුන්නා නම් හරි කැමති. ඒකට විරුද්ධ වුණා. කකුල් මාට්ටු දැම්මා. කචල් ලැද්දා. රයිට්. අපි මේ සියලු දේ නැවැත්තුවා. නවත්තලා අපි කරේ ගුරු ප්‍රණාම උළෙල විතරමයි. සභාපතිතුමා සහභාගී වෙන්න හිටියේ නැහැ. DG මැඩම් සහභාගී වෙන්න හිටියේ නැහැ. අද වර්ජනය කරලා තිබුණේ මේක. නමුත් මම ගිහිල්ලා කතා කරලා එක්ස්ප්ලেইন කළාට පස්සේ එතුමන්ලා සහ එතුමියලා හිටපු ඒ මානසිකත්වයෙන් මුදෝ ගන්න මට ශක්තියක් ලැබුණා. සර් මෙහෙමයි වෙන්නේ, මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. මැඩම් මේකයි වෙන්නේ, මෙහෙම දෙයක් වෙන්නේ. අපි කරන්නේ මේ විදිහට. කරුණාකරලා අපිට සහයෝගය දෙන්න ඇවිල්ලා විනාඩි 5කට ඇවිල්ලා යන්න මගේ ආරාධනාව. අපේ බැච් 54 සහෝදරයෝ වෙනුවෙන් මම ඒ දේ කළා. මැඩම් ආවා, සර් ආවා, කතා කරන්න නැතුව ඉන්න හිටපු සර් කතා කළා. හරි සතුටුයි අපිට. ඉතින් ගුරු ප්‍රණාම උළෙලේ යම්කිසි අඩුපාඩුවක් අපෙන් වුණා නම් සමාව භජනය කරනවා. ඒ වගේම පැමිණි සියලු දෙනාටම හෙට්ටියාරච්චි සර් කරු හරි වේදනාවෙන් කතා කරන්නේ. කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. මම කතා කරන් යනකොට මම ටිකක් ආවේගශීලී වෙනවා. මාධ්‍ය මේ සහෝදරයෝ දන්නව ඇති මං ගැන. ඉතින් මෙන්න මේවා ටික දාන්න. කපන්න එපා මේ කෑලි. අද හතේ නිවුස් මම බලාගෙන ඉන්නවා. හරි? හතේ නිවුස් බලන් ඉන්නවා. වැසිකිලි ටික හදලා දෙන්න හතේ නිවුස් මේ සියලු දෙනාම බලන්න. බලලා අපිට වැසිකිලි ටික හදලා දෙන්න වැඩමුකුත් එපා.
ඇති පැමිණි සියලු දෙනාටම ආචාර්ය මහාචාර්යවරුන්ට ඒ වගේම නර්තනය මේ සළුපාලිය නටපු මේ චානක සම්පත් ලංකාවේ නොම්බර් එකේ සළුපාලිය අපුඩියක් ගන්න. දැන් නුවර අපි හැමදාම යනවා මහාචාර්යතුමනි, හැමදාම අපි කල්චරල් ෂෝ එකට දානවනේ, හැමදාම ඩාන්ස් එකක් සුද්දන්ට පෙන්නනවා. දැකලා තියෙනවද මේ වගේ අයිටම්ස්? මේ ගෑන් ළමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිරුනාලිකාවේ දැන් මේ දවස්වල තරඟ කරනවා මේ ජිනාදරි, මොකද්ද ඒ නම නම් මම දන්නේ නැහැ, ඒගොල්ලන්ගේ ගෲප් එකේ අංක එකට තේරිලා තියෙනවා. මේ ඇවිල්ලා ලංකාවේ ඉන්න සුපිරිම සුපිරි සෙට් එකක් තමයි මං ගෙනාවේ. අපේ ගාව 2.50 වැඩ නැහැ. අපේ ගාව 2.50 කරනව නම් සළුපාලියක් දැකලා තියෙනවද මේ වගේ කොහේ හරි කිසිම කෙනෙක්? ඒ වගේම තමයි සළුපාලිය තෙල් මේ දැක්කනේ. මම කළොත් වැඩක් එහෙමයි. මට සහයෝගය දුන්නේ මගේ 54 සහෝදරයෝ, මුදල් එකතු කරලා දුන්නේ රුපියල් 6000 ගානේ මං එකතු කළා මේකට. ලක්ෂ 3000කට වැඩිය මේ උත්සවයට මම වියදම් කළා. ඒ මගේ සහෝදරයෝ අපිටත් තිබුණා හෝටලයකට ගිහිල්ලා, දැන් අපිට කසන්න නැහැනේ. ගුරුපහාර දෙන්න අපිට බැයි. ඇයි අපි ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්